ආන තලයක 2 kg ස්කන්ධය ලී කුට්ටියක් තබා තලයේ තිරස සමග සාධකවල ටීට ක්‍රමෙන් වැඩි කරන විට ටීට අංශු 30 දවස්වල ලී කුට්ටි ලිස්සෑම ආරම්භ වේ. තලය හා ලී කුට්ටිය අතර ලක්ෂණ සමගුණක යහන. ඔය ප්‍රශ්නේ අපි 12 ශ්‍රේණියක කරා 15 කරා මම ඔය විදිහට ප්‍රශ්න බලන්න මට ඉලක්කම් පොඩ්ඩක් අය ඕන පිළ බලන්න. ආන තලයක සීමාකර වස්තුව තියෙනකොට ලක්ෂණ සමගුණක වෙන ඒවා කරා. අපි ඒකදී ආපු ප්‍රකාශනය ආයි ගන්නවා මියු සමානයි කවුද වේ tan ටීට. රාජක 30මයි එහෙම එකේම ආවේ. එහෙනම් tan 30 කියලා කියන්නේ එකේට මුල 3යි. එහෙනම් ඔන්න ලිස්සන් ඔන්න වෙන්න අවස්ථාව සීමා කාර්ය වේලාව අනතලේ කෝණේ tan ළඟ ඒ තමයි ඝර්ෂණ සංගුණක වේ. එහෙනම් එක එන්නේ එකේට මුල 3යි. තීර 45 දක්වා වැඩි කළ ලී කුට්ටි මත තිරස් බලයක් එදීමෙන් ලී කුට්ටි නිසල තබාගෙන අවශ්‍ය බලය සොයන්නේ කියලා. අපි අනතලේ අඳිමුකෝ ඔන්න 45. ඔන්න ලී කුට්ටි තියෙනවා. අපි තිරස් P කියලා බලයක් එදෙනවා. පීගේ සංරචන දෙකක් කියනවා තලයේ දිගේ ඇතුළට පී මේ කෝණේ 45 එන්නේ පී කොස් 45 තලයේ දිගේ උඩට එනවා පී සයින් 45 බලයේ සංරචන කියනවා මෙයා එම් නම් එම් ජී සයින් 45 තලයේ ඔස්සේ එනවා එම් ජී කොස් 45 එම් ලගේ කීයද කිලෝ දෙකක් කියනවා කිලෝ සල්චුයි. තොර අපේ ගහන මොකද්ද තිරස් බලයක් ඉදීම ලී කුට්ටිය නිසල දබා ගැනීමට අවශ්‍ය අවම් බලය. තොර මොකද්ද එන්නේ මේකේ පල්ලෙහාට ලිස්සන අවස්ථාව ගන්න ප්‍රකාශන එන්නේ උඩට. ඔන්න බල ටික ඔක්කොම ලකුණු කරා. තොර අපි ආර් හොයන්න තලයේ ලම්බක වල සමතාව දිනවා. තොර ආර් කියන්නේ විතරින් එන අභිලම් ප්‍රතික්‍රියාව. ආර් පල්ලෙහාට එනවා පී කොස 45. ඒ කියන්නේ පී යට මුල දෙක දන මෙතන එම් ජී. එම් ජී කොස 45. ඒ කියන්නේ එම් ජී යට මුල දෙක ඔච්චරයි නේද? එම් ජී නම් අපි දන්නේ නැහැ. උතුර ආර් ගත්තොත් පී යට මුල දෙක එම් ජී කියලා කිව්වේ කිලෝ දෙකයි නේද? කිලෝ දෙක කියන්නේ 20 යට මුල දෙක. එස්වනේ විවාහ දාන. යු කියන්නේ එකට මුල තුන ආර් කියන්නේ එතකොට පී ධන 20 මෙදී මුල දෙක. ඔන්න විදිහේ. ඊළඟ බල සමතාවය ගත්තොත් ඉහළ කලෙ දෙකේ බල දෙක සමාන කරලා ඉහළට එන බලය කවුද? P sin theta. P sin alpha. P sin alpha ගැන P යට මුල දෙක උඩට එච්චරම තමයි උඩට එන්නේ. ආනේ ලක්ෂණය තුරට මේ පාදේ. F උඩ බල හැදෙනවා mg sin alpha. mg කියන්නේ 20 යට sin alpha. මම ගල්ස් කරු. F ට මෙයා ගියාච්ච දෙන්න. P යට මුල දෙක ධන F කියන්නේ කවුද? F යට මුල 3 වාරයක් පී දන 20 බෙදීම මුල දෙක සමාන 20 මුල දෙක අන්න හැමෝගේ මුල දෙක අපදාකේ නේ මේ මුල දෙකේ මුල දෙකේ මුල දෙක අපදාකේ එතකොට පී දන පී යට මුල 3 දන 20 යට මුල 3 සමානයි 20 කියලා එනවා. මෙ පී වලගේ සුළු කරලා ගත්තොත් 1 දන 1 යට මුල 3 සමානයි 20 ඍණ 20 යට මුල 3 මුල තුන පොදු හරය කියලා ගත්තොත් p වාරයක් 1 දන මුල තුන යට මුල තුන සමාන වේදෙන 20 ගත්තොත් 20යි මුල තුන ඍණ 20 බෙදී මුල තුන මේ මුල තුන මුල තුන අපිට ඒක අපිට p සමානයි 20 එකට ගත්තා මුල තුන ඍණ 1 බෙදීම මුල තුන ධන 1 ඔන්න අපිට හරිය පරිමේය කරන්න 20යි මූල 3 ඍණ 1 ආයි උඩට වැඩි ගන්න මූල 3 ඍණ 1 මූල 3 ඍණ 1 වැඩි කරනවා මේකත් මූල 3 ඍණ 1 වැඩි කරනවා ඉතින් වර්ග දෙක අතරක් ඉර යට එනවා තුර අපිට ඉන්නේ කවුද වර්ග දෙක අතර ඉර යට ආම මූල 3 වර්ගයේ 3යි 3ෙන් 1ක් අඩු වෙලා එනවා 2ක් උඩ එනවා 20 වාරයක් මූල 3 ඍණ 1 වර්ගය කියලා. ඉතින් මේක සුළු කරන්න වෙනවා. එතකොට 20 ගත්තම 10යි. 10 වැඩි කරන්න ඕනේ මූල 3 එකයි සමත තුනේ එකෙන් එකක් අඩු කරනවා. ඒක වර්ග කරනවා. ඒක වැඩි කරනවා 10. අපි වෙන 5 3යි 5 8.
பாஞ்சு துணை பகை அட்டாக் மீது வெல்லும் தெரிகிறது.